අයිබෝන් මේ කලම් ටෙලිවිෂන් දිවා පුවත් ප්‍රකාශයයි මම ධනුෂ්ක සංචය ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙතට උතුරේ නීතිඥයන්ද විරෝධතාවයට එක් වෙති ජන රජ දිනය අදයි සල්මන් කාන් ඩුබයි රංගනයට සූදානම් දැන් පුවත් සවිස්තරව උතුරේ නීතිඥයින් අද සිය රාජකාරී කටයුතු වලින් ඉවත් වීමට තීරණය කළා යාපනයේ අධිකරණ භූමියේ පසුගිය 20 වෙනිදා සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියාවට විරෝධය දැක්වීම මෙහි අරමුණයි. යාපනයේ මල්ලාක්කම්, චාවකච්චේරි, කිලිනොච්චි, වවුනියාව සහ මුලතිව ඇතුළු ප්‍රදේශ ගණනාවක මහේස්ත්‍රාත් අධිකරණවල නීතිඥයින් මෙලෙස සිය රාජකාරිවලින් ඉවත්ව සිටින බව අප වාර්තාකරුවන් සඳහන් කළා. මේ අතර යාපනයේ අධිකරණ භූමියේ සහ නගරය ආශ්‍රිතව කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයන් 130ක් අත්අඩංගුවට ගැනුණු අතර ඔවුන් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණා. කාණ්ඩ තුනක් ලෙස ලබන මාස 1 වෙනිදා 3 වෙනිදා සහ 4 වෙනිදා දක්වා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කළා. උද්ඝෝෂණයට සම්බන්ධ වූවන් අතර LTTE හිතවාදීන් සිටි බවට BBC පුවත් සේවයේ ඊයේ සඳහන් කර තිබුණා. අප වාර්තාකරු පැවසුවේ එම පිරිස අතර පුනරුත්ථාපනය වූ LTTE සමාජිකයින් සිටි බවයි. අප මේ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශකකින් විමසීමක් කළා. එම උද්ඝෝෂණයේදී ත්‍රස්තවාදීන් හෝ පුනරුත්ථාපනය වූ LTTE ත්‍රස්තවාදීන් සිටි බවක් අනාවරණය වී නැහැ. කෙසේ නමුත් එම උද්ඝෝෂණයට සම්බන්ධ වුණේ එම ප්‍රදේශවාසීන් කයිස්න් යාපනය ආදී එම ප්‍රදේශවාසීන් තමයි එම උද්ඝෝෂණයට සම්බන්ධ වෙලා හිටියේ. ඒ සමගම මේ වන විට එම ප්‍රදේශයේ ඉතාමත් සාමකාමී තත්ත්වයක් තියෙනවා. ඒ වගේම මේ උද්ඝෝෂණය කරලද අයවලුන්ගෙන් කීප දෙනෙක් ඉතාමත් කලාකාරී ලෙස හැසිරුණා. එලෙස කලාකාරී ලෙස හැසිරෙන ලද පුද්ගලයන් 130ක් අත්අඩංගුවටගෙන මේ වෙද්දි රක්ෂිත බන්ධනාගාරගත කරලා තිබෙනවා. ඒ අනුව මේ වන විට එහි ඉතාමත් සාමකාමී වාතාවරණයක් තියෙන්නේ. පොලිස් ප්‍රතිතුමත් මේ වන විට එම ප්‍රදේශයේ සංචාරයක නිරත වෙලා තියෙනවා. පොලිස් ප්‍රතිතුමා පෙරේදා දිනත් ඊයේ දිනත් එම ප්‍රදේශයේ සිටියා. නැවතත් අද දින නැවතත් එම ප්‍රදේශයට ගොස් සිටිනවා. එම ප්‍රදේශයේ සාමය පිළිබඳව පොලිස් ප්‍රතිතුමා සොයා බලනවා. නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දෙමින් සිටිනවා. ඒ වගේම කයිට්ස් ප්‍රදේශයේ සිදු වූ ඝාතනය සම්බන්ධයෙනුත් මේ වන විට සැකකරුවන් 9 දෙනෙක් අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ වගේම එම කයිට්ස් ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන භාරගෙන විමර්ශන සිදු කරමින් සිටිනවා. මේ අතර යාපනයේ කයිට්සි සමූහ දූෂණයට ලක්ව ඝාතනය කරනු දැරියගේ සැකකරුවන්ට උපරිම දඬුවම් නියම කරන ලෙස ඉල්ලා ඊයේ තවත් විරෝධතා පැවැත්තුණා. මුලතිව් නගරය ආශ්‍රිත පාසල් සිසුන් හා ප්‍රදේශවාසීන් විසින් එය සංවිධානය කර තිබුණා. මුලතිව් අන්නිසියාන් කුලම් විද්‍යාලය අසලින් ඇරවි උද්ඝෝෂණ පාගමන මුලතිව් මල්ලාවේ මහා විද්‍යාලය දක්වා ගමන් කළා. ඉන් අනතුරුව අදාළ සැකකරුවන්ට එරෙහිව නීතිමය කටයුතු සිදුකර උපරිම දඬුවම් නියම කරන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීන් විසින් ප්‍රාදේශීය ලේකම්වරයා වෙත සංදේශයක් භාරදීමද සිදු වුණා. නීතිය කඩනමින් ක්‍රියාත්මක වූ බැවින් යාපනයේ ජනතාවට විරෝධතා පැවැත්වීමේ හේතුවක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙනවා. ඔහු ඒ බව සඳහන් කළේ අද මාධ්‍ය හමුවක් ඇඳවමින්. යාපනයේ නගරයේ කුද්දා පැවති විරෝධතා පිළිබඳව මෙහිදී ඔහු අදහස් පළ කළා. කයිට්ස් දූපතේ හිටපු පාසල් දැරිවියක් දූෂණය කොට මරා දැමීම ඒ අවට පදිංචි පුද්ගලයන් විසින්. තියකට අදාළව ගත්තොත් අපි කනගාටු වෙනවා ඒ දියණිය ඒ ඉතාම සෝචනීය සහ අඳුරු ඉරණමට භාජනය වීම ගැන. ඒ වගේම පොලිසිය ඉතා කඩිනමින් ඊට වග කිව්තු අයව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා. අපි ඒ ගැන සතුටු වෙනවා. ඒ වගේම අධිකරණයට ඒ අපරාධකරුවන් ඉදිරිපත් කළ තිබෙනවා. ඉතින් එහෙම බැලුවම මෙතන විරෝධය පාන්න හේතුවක් ඉතුරු වෙලා නැහැ. පොලිසිය නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කළා තියෙනවා. අධිකරණයට අපරාධකරුවන් ගෙනල්ලා තියෙනවා. අධිකරණයේ නඩුව විභාග කරන්න ආරම්භ කළා තියෙනවා. එතකොට ඊතරම් කඩිනමින් හා කාර්යක්ෂමව නීතිය ක්‍රියාත්මක වීමේ ක්‍රියාදාමයේ වේගයෙන් සිදු වෙනකොට කිසියම් කණ්ඩායමක් වෙනත් කිසියම් අරමුණක් මුදුන්පත් කර ගැනීම වෙනුවෙන් මේ සිද්ධිය නිමිති කොටගෙන ප්‍රචණ්ඩ සාහසික කැරලිකාරී ප්‍රහාරාත්මක විරෝධතාවයකට මේක පදනම ගොඩනගාගෙන තියෙනවා. පාසල් යන දැරිවියක් සමූහ වශයෙන් දූෂණය කරලා ඇයව මරා දාන මේ විදිහේ සාහසික සිදුවීමක් යුද්ධයෙන් පස්සේ ගෙවිච්ච අවුරුදු පහේදී අහන්න උනේ නැහැ. අහන්න උනේ මේ ඊනිය යහපාලනය ආවට පස්සේ. හමුදා කඳවුරු ඇතුළට හමුදාවේ සමාජිකයෝ ඇතුළු කරාට පස්සේ. පොලිස් කොට්ටාස ගැලෙව්වට පස්සේ.
නීතිය ක්‍රියාත්මක කරන ආයතන පිළිබඳව තිබෙන බියහා ගෞරවය ඒ සමාජයේ නැති කරාට පස්සේ ඒකේ අතුරු ප්‍රතිඵලයක් හැටියට තමයි මේ විදිහේ ඉතාම අශීලාචාර සිද්ධියක් අහන්න අපට සිද්ධ වෙලා තියෙන මේ වාතාවරණය ඇතුළේ රණවිරු මාසයේ නිමිත්තෙන් නිර්මාණය කළ පොත් සලකුණ එම අධිකාරියේ සභාපතිනී අනුමා ෆොන්සේකා මහත්මිය විසින් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීම ඊයේ සිදු කෙරුණා. මෙම විශේෂිත මාසයේ සියලු ක්‍රියාකාරකම් සංවිධානය කරන්නේ රණවිරු සේවා අධිකාරියයි. ජනාධිපති නිල නිවසේ පැවති උත්සවයකදී මෙම සමරු සටහන් ජනාධිපතිවරයාට බාර දීම සිදු වුණා. ඉන් අනතුරුව එම පොත් සලකුණ දිවයින පුරා අලෙවි කිරීමට ජනාධිපතිවරයා විසින් පළාත් ආණ්ඩුකරුවන් සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් වෙත බාර දුන්නා. අද දින සිට දිවයින පුරා අලෙවි කෙරෙන එමගින් උපයා ගන්නා මුදල් රණවිරු සුබසාධක කටයුතු සඳහා යොදා ගැනීමට නියමිතයි. මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට එරෙහිව එල්ල වූ විනිමය වංචා නඩුවෙන් ඔහු නිදහස් කිරීම පිළිබඳව සමාජයේ බලවත් සැකයක් ඇතැයි ජාතික නිදහස් පෙරමුණ පවසනවා. එම පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා පෙන්වා දෙන්නේ එම සැකේ ඉවත් කර සාධාරණය මතුකොට ගත යුතු බවයි. විශේෂයෙන්ම රවි කරුණානායක මහතා මුදල් අමාත්‍යවරයා හැටියට පත්වීමෙන් අනතුරුව මෙම නඩුව අසාමාන්‍ය අධිවේගයකින් යුක්තව මෙම නඩුව විභාග කිරීම කාර්ය ආරම්භ වෙනවා. මේ අසාමාන්‍ය අධිවේගයෙන් යුක්තව මෙම නඩුව විභාග කිරීම නිසා මෙම නඩුවට අදාළ සාක්ෂිකරුවන් පවා සිල් සාක්ෂිකරුවන් පවා කැඳවීමට හැකියාවක් ලැබුණේ නැති බව තමයි වාර්තා වෙන්නේ. රවි කරුණානායක අමාත්‍යවරයා විත්තිකූඩුවට නගින්නෙත් ජංගම දුරකථනයක් අතැතිව. එමමණක් නෙවෙයි. ඔහු විත්තිකූඩුවේ ඉඳන් අධිකරණයේ විත්තිකූඩුවේ ඉඳන් ජංගම දුරකථනේ භාවිතා කරනවා. ඔහු හරියට අධිකරණයේ විත්තිකූඩුවේ හැසිරෙන්නේ නිදර කාමරයේ හැසිරෙනවා වගේ. දරු අධිකරණයේ ස්වාධීනත්වයට, දරු අධිකරණයේ විශ්වසනීයත්වයට, දරු අධිකරණයේ ගෞරවයට, ඒ වගේම අධිකරණයේ නෛතික පාරදර්ශභාවයට, ඒ වගේම අධිකරණයේ නෛතික වගවීමට සහපක්ෂපාතීත්වයට බලවත් බාධාවක් බලවත් අයහපතාකාරයෙන් බලපානවා. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා මේ හරහා නීතිපතිවරයාගෙන් කරුණා කරලා රුපියල් මිලියන් 390ක මේ විනිමය අපරාධය සම්බන්ධයෙන් නැවත එක්කෝ අභියාචනයක් ඉදිරිපත් කරන්න නොමැතිනම් මේ නිවැරදිව නැවතත් ඉහළ අධිකරණයකදී නඩුවක් ගොනු කර අධිකරණය සම්බන්ධයෙන් ඇති වී තිබෙන මේ දුර්මත අපහැදීම අවසන් කිරීමට කටයුතු කරන්න කියලා අපි ඉතා උනෑකමින් නීතිපතිවරයාගෙන් ඉල්ලා සිටිමු. දේශපාලනීකරණය වී අපවිත්‍රව පැවති අධ්‍යාපන ක්‍රමය වත්මන් රජය මගින් මුදා ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාර්යව සම්මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසුවා. ජාතික ගුරු අධ්‍යාපන අධිකාරිය අහෝසි කිරීම පිළිබඳ පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළා. අධ්‍යාපන අමාත්‍යවරයා එහිදී තවදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ 2002 වර්ෂයේ මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළද පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිසා එය සම්මත කර ගැනීමට නොහැකි වූ බවයි. එසේම මේ වන විට ජාතික අධ්‍යාපන අධිකාරියේ කාර්යගුරුවරු පුහුණු කිරීම හා විෂය නිර්දේශ සකස් කිරීම වැනි කටයුතුවට සීමා වී ඇති බවත් හෙතෙම පෙන්වා දුන්නා. අදාළ පනත කිසිදු සංශෝධනයකින් තොරව ඊයේ පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. ශ්‍රී ලංකා ජනරජ දිනය අදයි. 1815 දී සපුරා ඉංග්‍රීසි පාලනයට රත් වූ ලංකාව සැබෑ නිදහස හිමි කරගත්තේ ජනරජය බිහි උදා බවට දේශපාලන නිරීක්ෂකයින් මත පළ කරනවා. එතැන් සිට ලංකාව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ලෙස නම් කෙරුණා. එතැන් සිට ලංකාව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ලෙස නම් කෙරුණා. බ්‍රිතාන්‍ය යටත් විජිතයෙන් 1948 වසරේ පෙබරවාරි 4 වෙනිදා ලංකාවට හිමි වූයේ ඩොමිනියන් තත්ත්වය පමණයි. සමගි පෙරමුණ ආණ්ඩුව බලයට පත් වූ පසු නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට ආචාර්ය කොල්වින් ආර්ද සිල්වා මහතා ඇතුළු පිරිසකට බාර වුණා. ඉන් අනතුරුව 1972 වසරේ මැයි 22 සෝල්බලි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනුණා. එමගින් ශ්‍රී ලංකාව නිදහස් ස්වාධීන ස්වෛරී රාජ්‍යයක් බවට පත් වුණා. එදා සිට අද දක්වා ශ්‍රී ලංකාව ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජ ලෙස ඉදිරියට යමින් සිටිනවා. 72 මැයි 22 දින ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ලොව ප්‍රථම අග්‍රමාත්‍යවරිය වශයෙන් දිවුරුම් දුන්නා. එසේම ජාතික රාජ්‍ය සභාවේ ප්‍රථම රැස්වීමත් ප්‍රථම වරට රාජ්‍ය ලාංඡනය භාවිතය ආරම්භ වීමත් අද වැනි දිනක සිදු වුණා. දැන් කෙටි විරාමයක්. විරාමෙන් අනතුරුව විදේශ පුවත් බලාපොරොත්තු වන්න.
Bollywood superinalu Salman Khan, Dubai, Aiba Cinema Sammanulata Sahabhagivimata Sudanamin Sitinawa. Kese vedat me sandaha erata mahadhikarane magin avasara laba gatiyutu bawa PTI puwath sewiye sandahan kala. Me superinaluwata adhikaranayen apaniyama uye pasugiya 8 wenida. වීදියේ පදික වේදිකාවක නිදා සිටි පුද්ගලයන් කිහිප දෙනෙකු මෝටර් රථයකට යටකොට ඉන් එක් අයෙකු මරා දැමුවේ යයි මෝ චෝදනා ලැබුවා. 2002 වසරේ එම සිදුවීමෙන් තවත් සිව් දෙනෙකු තුවාල ලැබුවා. ඩුබාහි අදාළ උත්සවයේ සංවිධානය වන්නේ බොලිවුඩ් සිනමා ශිල්පීන්ට සම්මාන ප්‍රදානය කිරීමේ අරමුණෙන්. මැයි 29 වෙනිදා පැවැත්වෙන එම උළෙලේදී සල්මන් කාන් නර්තන අංග දෙකක් ඉදිරිපත් කිරීමට නියමිතයි. Cinema Pata, Asuakar Pomana, Sia Rangane, Daikavi, Eti, Miss Suprinalua, Prekshaking Rangashala with Adoaganime, Samatkam at the Shilpiakulisa, Prasidia Usulanava. Meatare, O May, Visi Atavanida, Dubai with the Pamina Baba, Tahur Kotaita, the Varta Una Rohingya Sankramikar Buddha Sambandin, Saga Chakinimata, Myanmar Baladarin, Ekinatavia Palakarti Binava. මේවන විටත් ඉන්දුනීසියාව හා මැලේසියාව සංක්‍රමණිකින්ට තාවකාලිකව සෙවන ලබා දීමට සූදානමින් සිටිනවා. දෙරටේ විදේශ කටයුතු අමාත්‍යවරුන් ඊට අදාළ සාකච්ඡාවලද නිරත වුණා. මියන්මාර් බලධාරීන්ට එම සාකච්ඡා සඳහා සහභාගී වන ලෙස අන්තර්ජාතික ප්‍රජාවගේ බලපෑම් එල්ල වුණා. ඒ රට පාලකීන් මෙම සාකච්ඡාවට සහභාගී වීමට එකඟතාවය පළ කරන්නේ එවැනි පසුබිමකදී. එහෙත් අදාළ එකඟතාවයේ ක්‍රියාත්මක වීම සැක සහිත බව විදේශ මාධ්‍ය සඳහන් කළා. Rohingya සුළු ජාතිකයින් මියන්මාරයේ පුරවැසියන් ලෙස පිළි නොගැනීම නිසා දහස් ගණන් පිරිස් තමා උපන් බිම අතහැර යාමට පෙළඹී සිටිනවා. ඔවුන් වෙනත් රටවලට පලා යාම සඳහා මුහුදු මාර්ගය යොදා ගන්නා අතර එහිදී විපතට පත්ව සිටින ආකාරයේ ගෙවුණු දින කිහිපයේදී දිගින් දිගටම වාර්තා වුණා. වසර 6කට පසුව පාකිස්තානයේ පැවැත්වෙන පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය අදින් ආරම්භ වෙනවා. සමාරම්භක තරගයේදී සංචාරක සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පාකිස්තාන කණ්ඩායම ලාහෝර්හිදී තරඟ වදිනවා. 2009 වසරේ තරඟ සංචාරයක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානය බලා පිටත්ව ගියා. එම සංචාරය අතරතුරදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉලක්ක කරගනිමින් ලාහෝර්හිදී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වුණා. මෙම සිදුවීමෙන් අනතුරුව එරට ක්‍රීඩා ලෝලින්ට සිය මව්බිමේදී ක්‍රිකට් තරඟයක උණුසුම් විඳ ගැනීමට තිබූ සිහිනය බොඳව ගියා. 2009 වසරින් පසු මේ දක්වා කිසිදු කණ්ඩායම පාකිස්තානය වෙත සංචාරය සඳහා පැමිණ නැහැ. නමුත් ඉකුත් 19 වෙනිදා සිම්බාබ්වේ කණ්ඩායම තරඟ සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණියා. ඒ ක්‍රීඩකින් 16ක් නිලධාරීන් 9ක් සහ ක්‍රීඩා ආයතන නිලධාරීන් 5 දෙනෙකු සමගයි. 2015 ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව සිම්බාබ්වේ කණ්ඩායම ක්‍රිකට් සංචාරයක යෙදෙන පළමු අවස්ථාව මෙයයි. කෙසේ වෙතත් සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය මෙම තරඟ සංචාරයේ යෙදීමට තීරණය කර ඇත්තේ ජාත්‍යන්තර ක්‍රීඩකයන්ගේ සංගමය සිම්බාබ්වේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දෙන ලද උපදෙස්වලට පටහැනිවයි. මෙලෙස අවදානම් සහිතව තරඟ සංචාරය සඳහා පැමිණි සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමට උපරිම ආරක්ෂා සපයා දී ඇති බව පාකිස්තාන බලධාරීන් සඳහන් කළා. මේ තරගාවලියේ ප්‍රථම තරගය අද පැවැත්වෙන අතර එය එක් පිලකට පන්දු වාර 20කට සීමා වෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ විනිමය අනුපාත මෙසේයි. ඇමරිකානු ඩොලර එකක් රුපියල් 133.70යි. යුරෝ එකක් රුපියල් 148.86යි. සෞදි අරාබි රියල් එකක් රුපියල් 35.65යි. එක්සත් අරාබි එමිරි ඩිරාම් එකක් රුපියල් 36.40යි. ජෝදාන් ඩිනාර එකක් රුපියල් 188.73යි. කුවේත් ඩිනාර එකක් රුපියල් 442.74යි. ඕමාන් රියල් එකක් රුපියල් 347.29යි. කටාරියල් එකක් රුපියල් 36.73යි. ඒ සමගින් අපගේ දිවා පුවත් විකාශය නිමවටපත් වෙනවා. යලිත් ප්‍රධාන පුවත් සම්බන්ධ කමිටු. ආයුබෝවන්.